අභියෝගයකට මුහුණ දුන්නා 2010 ජනාධිපති මැතිවරණයේ මේ රටේ ක්‍රියාත්මක වුණු දේශීය සහ විදේශීය කුමන්ත්‍රණකරුවන්ට විරුද්ධව ඒ වගේම අපි දින්න කියලා ඒක සැහැල්ලුවට ගන්නට එපා එදා මේ යුද්ධය නවත්තන්න හදපු ඒ දේශීය සහ විදේශ බලවේගම මේ ඒක නවත්තන්නට බැරි වුණාට පස්සේ පාලනය වෙනස් කළා ඒ ජනාධිපතිතුමා වෙනස් කළා වෙනත් පාලනයක් ගෙනල්ලා ඒ ජයග්‍රහණ ඒගොල්ලන්ගේ අපි දබපු ජයග්‍රහණය පරාජය කරන්න හදපු ඒ බලවේග අදත් ක්‍රියාත්මක වෙනවා ඒ වගේම මුදල් අදත් වියදම් කරනවා මේ බලවේග අද අපි දන්නවා මේ ජයග්‍රහණය කරපු නායකයන්ව යුදාධිකරණ වලට ගෙනියන්න ලෑස්ති වෙනවා මේ හැම උපක්‍රමයක්ම යොදලා ඒ අපි ලැබපු ජයග්‍රහණය කෙසේ හෝ පරාජය කළා නැවතත් මේ රට දෙකට බෙදීමේ ව්‍යාපාරය ඉදිරියට ගෙනියන්න සිතත් කරනවා මේ තමුන්නාංශලාට මේ පාර්ලිමේන්තු මැතිවරණය අර ජනාධිපතිවරණයේදී වගේම අභියෝගයක් තමුන්නාංශලාට තිබෙනවා සෑල්ුවට ගන්නත් අපේ සෑම ඡන්දයක්ම මේ තිබෙන මැතිවරණ ක්‍රමයේ යටතේ ඊට වැඩි ආසන සංඛ්‍යාවක් ලබා ගන්නට නම් සෑම ඡන්දයක්ම වැදගත් වෙනවා තමුන්නාංශලා විතරක් නෙවෙයි තමුන්නාංශලාගේ මිත්‍රයන් ඥාතීන් මිතුරන් අසල්වැසියන් ඒ වගේම මේ බොරු ප්‍රචාර වලට රැවටිලා අපිට විරුද්ධව ඡන්දය පාවිච්චි කරපු අය මෙවර පාර්ලිමේන්තුවේ මැතිවරණයේදී අපි වෙනුවෙන් පාවිච්චි කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා අපිට වැඩි බහුතරයක් පාර්ලිමේන්තුවේ ලබාගෙන මේ ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන ඉදිරි දැක්ව ඉදිරියට ගෙන යාම සඳහා අපි දන්කා පහුගිය වසර 4 ඇතුළත ජනාධිපතිතුමා ඒ ත්‍රස්තවාදය පරාජය කිරීමේ සැලැස්ම ඉදිරියට ගෙන යන කාලය තුල විපක්ෂය කොහොමද හැසිරුනේ කියන වචනයකින්වත් ඔවුන්ගේ සහයෝගයක් තිබුණේ නැහැ අපි දැක්කා මුළු ලංකාවම තමුන්නාංශේලා ඒ එතුමා නිවැරදි මාර්ගයක් ඔස්සේ යන බව දැක දැනගෙන එතුමාට සම්පූර්ණ සහයෝගය දුන්නා ඒ හින්දා තමයි මෙතුමා කිව්වා වගේ අපිට මාසයකට එදා 800ක් හමුදාවට බඳ ගන්න බැරි හමුදාවට අපි මාසයකට 5000ක් බඳගෙන එතන විශාල හමුදාවක් හදන්නට අදලා අපිට ජයග්‍රහණයට කරන්න පුළුවන් වුණේ මේ රටේ ජනතාව ඒ ජනාධිපතිතුමා ජයග්‍රාහි මාවතක ඉදිරියට යනවයි කියලා පිළිගත්ත නිසා තුමාගේ ඒ සැලැස්ම පිළිගත්ත නිසා නමුත් විපක්ෂය එදා අපි පුදුකුරු තීරුවට යන ගිය අවස්ථාවේදී කිව්වේ ඔය කියන්නේ බොරු මේ ත්‍රස්තවාදය පරාජය කරන්න බෑ අපේ තරුණයන් මිය යනවා පමණයි දැනුත් දැන්වත් මේ යුද්ධය අතහැරලා මේ එල්ටීටී සංවිධානය එක්ක සාකච්ඡා කරන්න කියලා